එතුමා මම හිතනවා එයා එතුමා බොහොම ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා මම හිතනවා. මම දන්නේ ජනතාව හිතනවද කියලා. මොකද එතුමා 2010 තමුන්ගේ අපේක්ෂක ධූරය දුන්නා මෛත්‍රී මේ කවුද සරත් ෆොන්සේකා මහත්තයාට. 2015 තමුන්ගේ අපේක්ෂකම දුන්නා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. 2019 තමුන්ගේ අපේක්ෂකම දුන්නා සජිත් ප්‍රේමදාස මහත්තයාට. බොහොම ලිබරල්වාදී බොහොම ප්‍රජාතන්ත්‍රවාදී අනිත් අයගේ හඬට අන්තිමේදී කන් දෙනවා. ඒක අහන්න ඕනේ එතුමගෙන්. මම හිත යට තියෙන දේ මට කියන්න බෑ. මම සුමනදාස නෙමෙයි. ඒ කියන්නේ ඒක කොහොමද අන්තිමේදී දුන්නනේ මල්ලි. අන්තිමේදී දුන්නා. ඉතින් ඒ හින්දා අපිට කියන්න. ඒකත් මම කියන්නේ මම දැන් බොහොම බුද්ධියෙන් කතා කරන ජනතා ඉට් සෙඩ් ජනතාව විසින් එසේ කියනු ලබනවා මල්ලි. මම නෙමෙයි කියන්නේ. ජනතාව කියනවා අලුත් නායකත්වයක් අවශ්‍ය කියලා. බහුතර ජනතාව කියනවා තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. ඉතින් ඔබත් කියනවා. මම තාම කිව්වේ නැහැ. මම මෙහෙම කියනවා. මම කියනවා එතුමාට අපි අවස්ථා ගණනාවක් දුන්නා. එතුමා බොහොම උගත් නීතිඥයෙක්, බොහොම ඇසු පිරු තැන් ඇති කෙනෙක්. ඉතින් එතුමා සජි ප්‍රේමදාස මහත්මයාට මම හිතනවා විපක්ෂ නායකකම සහ නායකත්වයේ දෙයි කියලා මම හිතනවා. මොකද එතුමා එහෙම අල්ලගෙන බදාගෙන ඉන්න පුද්ගලෙක් කියලා මම හිතන්නේ. එතුමා තමයි වැඩිම ඉඩම් ප්‍රමාණයක් එතුමාගේ පවුල තමයි දුන්නේ කොහෙද කැලණිය පන්සලට. ඉතින් මම හිතනවා එහෙම එතුමා එහෙම අල්ලගෙන ඉදී කියලා මම නම් හිතන්නේ නැහැ.